ශරීරය ආරච්චි කුක්කුත් නිරෝස සමගින් මමද ඔයාලා හම්බ වෙන්න ආයේ තවත් අලුත් කෑමක් අරගෙන මේක ටිකක් විශේෂ කෑමක් අද මම ඔයාලට කියලා දෙන්නේ චිකන් කෝඩන් ග්ලූ හදන හැටි ඒක චිකන් වලිනුත් හදනවා ෆිෂ් වලිනුත් හදන්න පුළුවන් ෆිෂ් වලින් හදනවා නම් අපිට මලත් කියන්නේ ගල් මාළු තමයි පිටි ගන්න ඕනේ ඒකට ගල් මාළු පිටි කපලා අද මම කියලා දෙන්නේ චිකන් වලින් හදන හැටි බලමු මේ චිකන් වලින් හදන්න ඒකට මොනවද ඕන වෙන්නේ කියලා මෙතන තියෙනවා චිකන් බ්‍රෙස්ට් එක අරගෙන මම ඊලියට කියන කකු තියෙන්න බෑ මේකට ඊනියර පෙති කපලා චීස් ස්ලයිසස් තියෙනවා චිකන් හැම් තියෙනවා පාන් කුඩු මෙතන මම බිත්තර දෙකක් ලුණු ගම්මිරිස් දාලා බීට් කරගෙන තියෙනවා අපි දැන් මේ චිකන් කෑල්ල අරගෙන මේක ටිකක් මෙහෙම පොඩි රෝලින් පින් අරගෙන මෙහෙම මේ මේක ටිකක් පැතලි කර ගන්න ඕනේ දැන් අපි ඒකට ඉස්සෙල්ලාම හැම් චිකන් හැම් එකක් තියෙනවා ඊට පස්සේ මේ චීස් ස්ලයිසස් එකක් තියෙනවා තියෙන අපි මේක මෙහෙම අපි අර චයිනීස් රෝල් වගේ මේක මෙහෙම රෝල් කරනවා මෙහෙම රෝල් කරනවා රෝල් කරලා අපිට දැන් මෙහෙම දිග ඇරෙයි කියලා හිතනනම් අපි මේ ටූත් පික් දෙක දෙපැත්තින් මෙහෙම කරනවා මොකද අපි ඒක මේ පස්සේ ෆ්‍රයි කරාට පස්සේ මේක අයින් කරනවා දැන් අපි තව එකක් බලමු දැන් මම දෙවෙනි එක හදන්නේ දෙවෙනි එකත් ඒ විදිහට චිකන් කෑල චුට්ටක් තලාගෙන පොඩි රෝලින් පින් එකේ ඉස්සලාම චිකන් හැම් එක තියන්න ඊළඟට චීස් ස්ලයිසස් එක තියන්න දෙපැත්තෙන් ටූත් පික් දෙකකින් සෙට් කරන්න ඕගොල්ලෝ මේ චිකන් ගන්නකොට මට මේ අත පොඩ්ඩක් හදිසි නිසා කියන්නව තිබුණා පොඩ්ඩක් ගම්මිරිසුයි ලුණුයි ටිකක් දාගෙන චිකන් සීසන් කරගන්න. නමුත් ගොඩක් දාන්න එපා. මොකද මේ හැම් වලත් ලුණු තියෙනවා. චීස් වලත් ලුණු තියෙනවා. අපි දැන් බීට් කරගත්තු බිත්තර වලත් මේ ලුණු තියෙනවා. ඒක නිසා ලුණු දාගන්න එක ගොඩක් පරිස්සම් වෙනවා. දැන් මම මේ තව එකක් හදනවා. ඒක ඉස්සෙල්ලාම අර ඉන්න චිකන් එක පොඩ්ඩක් මේකේ රෝලින් පින් එකේ ඉස්සෙල්ලාම චිකන් හැම් එක තිබ්බා. ඊළඟට චීස් ස්ලයිසස් එක තියලා මෙහෙම මේ රෝල් කරනවා. දැන් මම මේක මේ තුනක් හැදුවා අදලා දැන් අපි මේක මේ පාන් කුඩු දවට මේක බිත්තර සමරු වල දාලා පාන් කුඩු වල දවටනවා දැන් මේක මම ටූත් පික් ගහගෙන තියෙන්නේ මේක ගලවන්න ලීසි නිසා තමයි මේව අපිට පැද්දට පස්සේ ගලවන්න පුළුවන් නේ මොකද නැත්තම් මේක ලිහින්න බලන නිසා අපි ආයිසරේ විතර සාරු නියල දාවට ගන්නවා දැන් මම මේ ඔක්කොම පාන් කුඩු විතර දාවට ගෙන් තියෙන මම දැන් මේක තෙලේ බදින්න යන්නේ අපි චයිනීස් රෝල්ස් බදිනවා වගේ දැන් මම මේක තෙලට දාලා තියෙන්නේ ගොඩාක් ඉන්ද්‍රිය වැඩි කරගන්න එපා මොකද අර චීස් හැම් තැම්බිලා කලින් ඒක කුක් කරලා තිබුණාට චිකන් කෑල්ල තැම්බෙනවද මද ගින්නේ වගේ මේ අපි මේක බැද ගන්න ඕනේ දැන් මම මේක අනිත් පැත්ත හැරෙව්වා දැන් මම අනිත් පැත්ත හරවලා බදිනවා මේ තියෙන්නේ මම දැන් මේ කෝඩන් බ්ලූ ටික බැදගෙන තියෙන්නේ මම ඒකේ දාපු ටූත් පික් ගණන් කරලාම දාන්න ගණන් කරලාම අයින් කරන්න මොකද නැත්තම් මේක අනකොට කටේ යන්නේ පුළුවන් මම දැන් ඒ ටික ඔක්කොම අයින් කරලා මම ඔකට කපලා පෙන්නන්න මේක කොහොමද කියලා මේක රස්මි මේ දැක්කද මේ චිකන් හැම් මේ චීස් මෙල්ට් වෙලා තියෙනවා මේක ඇත්තටම ගොඩාක් රිච් කෑමක් පිච්චෙනවා ඒකයි මම දැන් ඔයගොල්ලන්ට මේ කපන්න ගිහිල්ලා පිච්චෙනවා මේ
උගන් තුමුගෙන් පෙන්නන්න ඕන නිසා තමයි පෙන්නන්නේ ඒක. රටේ කපනකොට හොඳ සුවඳක් එනවා. මේ තියෙන මං හදපු cordon bleu ටික මේක ඇත්තටම හරිම රසවත්. ඒ වගේම ඕගලන්ට මේ රෑකට වගේ මේක විතරක් ඇත්තටම කෑවත් ඇති. මේක ටිකක් රිච් කෑමක් නිසා ආයි මං ඔයාලත් එක්ක එකතු වෙන තවත් අලුත් ආහාර වට්ටෝරුවක් සම්බන්ධයෙන් ඔයාලා හැම දිනාටම සුබ දවසක්.